සාරණියේ රහණුයි ඔහම දවස් කෙබේගෙන යනකොට සාරණිට දරුවෙක් ලැබෙන්නේ නැවනේ රහණු තොපිස් යන නිසා සාරණිත් ඉන්නේ ගෙදර තනියම ඒ වෙනකොට මං හිතන්නේ අම්මයි නංගි මහ ගෙදරවත් ගිහිල්ලා ඉඳීවි එතින් යාළුවනේ මේ අවස්ථාවේදී සාරණි හදපු කෑම සාරණිම කාලා එපා වෙනවා. ඉතින් සරණි රෙහාන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒ සරණිට හැදෙන ලොකුම දුලුදුක. ඒ තමයි සරණි කියනවා. ලොකු ලොකු දේවල් ඕනේ නෑ මහත්තයා. අපි චුට්ටක් එළියට ගිහිල්ලා පොඩි කඩේකින් පොඩි වඩයක් කාලා අපි එමුද කියලා. ගෙදර කාලා මම උයපුව කාලා ඇති වෙලා කියලා. සරණිට උයන්න දෙන්නෙත් නෑරේ ආ. ඒ වුණාට සරණි කැමති නෑරේ හන්දි සල්ලි වියදම් කරන්න. අනේ ඒ නිසා සරණි උයාගෙන කනවා. ඒක ඇති වෙලා තමයි එහෙම කියන්නේ. ඉතින් රෙහාන්ට දුකත් හිතෙනවා සරණි ගැන. කවදාකවත් සරණි මෙහෙම ඉල්ලීමක් කළ නැති නිසා. ඇස් දෙකේ කඳුළු පුරවගත් රෙහාන් සරණිට කියනවා. ඔක මොකද්ද අපි යමු එළියට කියලා. ඉතින් එදා දවසේ දෙන්න හරිම සතුටින් දවස ගෙවුවා. ඉතින් මේ නිර්මාණයට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.